දෙදහස් විසි හතර මුදල් පරිශ්‍රය සඳහා වූ විසර්ජන පනත් කෙටුම් පත සකස් කිරීම පිණිස දෙදහස් විසිතුන හතයි තිස් එක දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව නීති කෙටුම් පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති දෙදහස් විසි හතර මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම් පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශන ලැබී ඇති බවයි වාර්තා වන්නේ. එම පනත් කෙටුම් පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසිනුයි මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ. මේ අතර 2022 වර්ෂය සඳහා අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබ ඇති අතර ණය කළමනාකරණයේ ඉහළ නැංවීම සහ පාරදේශභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් යටතේද ප්‍රමුඛ ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වනු ලැබ තිබෙනවා. ඒ අනුව යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් තාක්ෂණික සහාය ලබා දී තිබෙනවා. අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සැලසුම ණය කළමනාකරණ ආයතනික රාමුව සහ නීතිමය රාමුව මේ වන විට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. මීට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වැඩබලන මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. එමෙන්ම ආර්ථික ස්ථායිකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කරගත් ණය පහසුකම් දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා පවත්වා තිබෙනවා. එහි පළමු උප වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වාර්ෂිකව 2%ක පොලි අනුපාතිකයක් යටතේ වසර 5ක සහන කාලයක්ද ඇතුළත් කර වසර 25ක නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග ණය ගිවිසුමකට එළඹීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය සියානුමැතිය ලබා දුන්නා. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. විසර්ජන පනත මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත වෙලා ඊළඟ පියවර තමයි ගැසට් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. අපි කියනවා පළවන වර කිවීම කියලා ඒ ඉදිරිපත් කිරීමට. ඒක අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාසයේ මුල සතියේදී ඉදිරිපත් කරන්න. ඒකේ විවාදයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ විශේෂයෙන් ඉදිරිපත් වෙන්නේ විසර්ජන පනත මේ සඳහන් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඒ අමාත්‍යයන් සඳහා වියදම් කිරීමට 2024 දී බලාපොරොත්තු වෙන ආකාරය. ඒ දෙවන වර කිවීම සිද්ධ වෙන්නේ අයවැය ඉදිරිපත් කිරීම අතිගම ජනාධිපතිතුමාගේ නොවැම්බර් මාසේ 13 වෙනිදා. නොවැම්බර් 14 ඉඳලා නොවැම්බර් 21 වෙනකල් දෙවන වර කිවීමේ සමස්ත අයවැය යෝජනාවලිය පිළිබඳ වූ විවාදය. 21 වෙනිදා දෙවන වර කිවීම පිළිබඳ ඡන්ද විමසීමක් කරනවා. නොවැම්බර් 22 සිට තුන් වර කිවීම නැත්නම් කාර්යක සභා අවස්ථාවට අපි කාල සටහන හදලා තියෙන්නේ. දෙසැම්බර් මාසේ 13 විශේෂයෙන්ම අවසාන දවසේ මුදල් අමාත්‍යාංශ විවාදය තමයි සිද්ධ වෙන්නේ. මේ වතාවත් අපිට අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා. ත්‍රිනව ආර්ථිකයකින්නම් තමයි අපිට අයවැය සැලසුම් කරන්න වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙන කරුණු තමයි සෞඛ්‍ය, අධ්‍යාපනය, ඒ වගේම වැදගත්ම දේ සුබ සාධනය. අපිට විශාල සුබ සාධන වේදමක් ගලන වෙලා තිනවා. මීට පෙර බිලියන 65කින් 70කින් දරා සුබ සාධන වේදම මේ අස්වැසුම වැඩ පිළිවෙලත් සමඟ අපිට බිලියන 185 දක්වා වර්ධනය කරන්න වෙලා තියෙනවා.